සදහැති පින්වත් ඔබ සියලු දෙනාටම සදහැවත්නි සියලු පවෙන් මිදෙන්නටත් සියලු කුසල් දහම්හි හැසිරෙන්නටත් තම සිත දමනය කරගන්නටත් අප ලෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ උතුම් දහම් මඟ පෙන්වා වදාලා ඒ උත්තරීතර ධර්ම මාර්ගෙහි හැසිරෙන්නට ඔබට යෝගේ කල්යාණ මිත්‍රයෙකුසේ මඟ පෙන්වාලන බෞද්ධයාගුවන් නිදලින් ඔබ වෙත සමීප කරන මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව ඓතිහාසික මාතර පුරවරයේ මාතර වෙහෙරහීන පූර්වාරාම රාජමහා විහාරස්ත අපගේ දක්ෂිණ ශාඛා මැදිරි පරිශ්‍රයේ සිට මෙලෙසින් ඔබ හමුවට රැගෙනෙන්නටයි සූදානම් වන්නේ පින්වත්නි මේ පින්වර ධර්ම දේශනා පැවැත්වීම උදෙසා වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දෙහිවල රූපසිංහ මාවතේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපි සියලු දෙනා සාදු නාද පවත්වමින් නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 සදහවත්නි මෙම උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ වැලිගම පොල්වත්තේ චානුර නිවසේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි කුසුම් සෙනරත් මහත්මිය සහ එම පවුලේ දෝතරු පිරිස විසින් එසේනම් අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා සෝදානම්ව ඊට පෙර ආතුව පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වමින් තෙවරක් නමස්කාර පාඨය සජ්ජහායනා කරමු සාදු 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 අවසරයි ස්වාමින්ද්‍රයන්න් වහන්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං
Sikkha padam samadhiyami Musavada veramani Sikkha padam samadhiyami Surameraya majjapamadatthana veramani Sikkha padam samadhiyami Surameraya majjapamadatthana veramani Sikkha padam samadhiyami Samantha chakvalesu atra gacchantu devata Sandhammam munirajas sunantu saggamokhadam Dhamma savana kalu ayam bhadanta Dhamma savana kalu ayam bhadanta Dhamma savana kalu ayam bhadanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Ditta dhammika samparayika paramattehi yatarahaṁ anusāsati iti saddhā Garukatitu Mahasangratni Navasarayi Sraddhavant Vasanavant Pinmatuni Baudhya Guan Viduliyose Lanka Vasint Pamanakneme Samasta Loka Vasintama Budhu Bana Pade Aksravane Kalahakivana Pariddin Ada Midharma Deshanavehi Dayakatve Gena කටයුතු කරන්නේ මීට පෙරත් බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ ධර්මදේශනා දෙකක් පවත්වලා තියෙනවා මේ පවත්වන්නේ තුන්වන ධර්මදේශනාව අද දිනේ අද දායකත්වයෙන් කටයුතු කරන්නේ වැලිගම පොල්වත්තේ චානුර නිවසේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි කුසුම් සෙනරත් මහත්මිය හා පවුලේ දූ දරුවන් විසින් එකතු වෙලා බොහොම පුණ්‍යකාමී හැඟීමෙන් සමාජයේ සම්භාවනීය පිරිසක් වශයෙන් කටයුතු කරන ඉදත් අදත් ඒ වගේම විදුහල්පතිතුමියක් හැටියට විශාල සේවාවක් සිද්ධ කරලා අද විශ්‍රාම සුවයෙන් කටයුතු කරන කුසුම් සෙනරත් මහත්මිය තමගේ ආදරබර ස්වාමි පුත්‍රයා ප්‍රමුඛ ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා ආශිර්වාද ලබා ගන්න බලාපොරොත්තු වෙනවා අපි සියල්ල ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා පින් දෙන්න එවගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් පින්නතුනි බණපදයකට අවධානය යොමු කරමු. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්පලක්ෂයක් පාරමී ධර්ම පූර්ණේ කරමින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත්ුනේ ලෝක සත්වයාට හිත සුව පිණිස කටයුතු කරන්න. උන්වහන්සේ පාරමී පුරණ කාලේ තම අතටපත් නිවන් සැපත අතහැර දාලා සුමේද තාපසයාණන්ව සිටියදී බුද්ධත්වයේ කරා යන ගමන අදිටන් කරේ දීපංකර පාදමූලයේදී. එහිදී ප්‍රකාශ කළේ බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචේ පරි
තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්භයා මම බුද්ධත්වයේ ලබනවා සෙසු අයටත් ධර්මය අවබෝධ කරලා දෙනවා මම දුකින් මිදෙනවා සෙසු අයත් දුකින් අත්මුදව ගන්නවා මම මේ භයංකර සංසාරයේ නැමැති මහා සාගරයෙන් එතර වෙනවා අනිත් අයත් එතර කර ගන්නවා මේ පරම පවිත්‍ර වූ චේතනාවෙන් යුක්තව නැවතත් සසර ගමනට අවතීර්ණ වුනේ පින්වතුනි ලෝක සත්‍යය සුවපත් කරන අරමුණ ඇතිවමයි නැත්නම් උන්වහන්සේට නිවන් දකින්න තිබුණා නමුත් ඒ නිවන් සැප අතහැරියේ බුද්ධත්වයට කරා යන ගමන මේ විදියට අදිටනින් සසරට අවතීර්ණ වුනේ ලෝකයට යහපත සලසා දෙනු පිණිසමයි අන් කරුණක් උන්වහන්සේ තුල තිබුණේ නැහැ ආත්මార్థයට එහා ගිය පරාර්ථය උන්වහන්සේ තුල තිබුණා එහෙත් පළමුව ආත්මార్థේ පසක් කරගන්න ඕන නැත්තම් පරාර්ථයට යන්න බෑ ඒ නිසා තමන් බුදු වෙලා තමයි අනිත් අයට ධර්ම අවබෝධය ලබා දෙන්න ඕන තමන් දුකින් මිදලා තමයි අනිත් අය දුකින් මුදව ගන්න ඕන තමන් සසරින් එතර වෙලා තමයි අනිත් අය සසරින් එතර කරවන්න ඕන මේක තමයි බෝසතුන් තුල තිබිච්ච සුවිශේෂී අදහස මෙසේ සමතිස් පාරමී ධර්ම පූර්ණේ කළ බෝධිසත්වයෝ පින්වතුනි එදා සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා බුදු වෙලා පළමු ධර්මදේශනයේ පවත්වන්න බරණසි සිසිපතනාරාමයට වැඩම කළා පස්වක තවුසන් හමුවේ පළමු ධර්මදේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා ඒකදී උන්වහන්සේ පැහැදිලි කරා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු මට පෙර නොයසු ධර්මයක් පහළ වෙලා තියෙනවා ආටද මේ කියන්නේ පස්වක තවුසන් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු මොකද්ද පහළ වෙලා තියෙන්නේ චක්කෝන් උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විචා උදපාදේ ආලෝක උදපාදේ ඔන්න උන්වහන්සේට ලැබිච්ච පහළ වෙච්ච බුද්ධත්වය වචන පහකින් විස්තර කළා මොනවද චක්කුං උදපාදී ඇස පහල වුණා ඥානං උදපාදී ඥානය පහල වුණා පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහල වුණා විද්‍යා උදපාදී විද්‍යාව පහල වුණා ආලෝකෝ උදපාදී ආලෝකේ ලැබුණා බුද්ධත්වයේ වචන පහකින් විස්තර කළා ඊට පස්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය මෙදපිලිවෙත විස්තර කරමින් චතුසත්‍ය විස්තර කරමින් එහි ගමන ආර්ය ශ්‍රාංගික මාර්ගය විස්තර කරමින් මේ දේශනාව පැවැත්වුවා. පින්නතුනි මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය හොඳින් විමර්ශනය කරනවා නම් මේ සූත්‍රය තුල අපි බුදුහාමුදුරන්ට වඳිනවා මොන ගාතාව කියලාද? ඉතිපිසෝ ගාතාව කියලා. මේ ඉතිපිසෝ ගාතාවේ ಗುಣ කීයක් තියෙනවද? ಗುಣ 9යි. නවරහදී බුදුගුණ. පින්වතුනි මේ ಗುಣ 9ම මේ සූත්‍රය අන්තර්ගතයි. මේ බුදුගුණ 9ම මේ සූත්‍රය අන්තර්ගතයි. එතකොට බුදුරජාණන් වහන්සේට අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරතේ සත්තහා දේවමනුස්සානං බුද්ධෝ බකවා මෙතන සත්තහා කියලා ගුණයක් කියවෙනවා ඇයි සත්තහා කියන්නේ සත්තහා කියලා කියන්නේ ශාස්ත්‍රූවරයා ඇයි බුදුහාමුදුරන්ට ශාස්ත්‍රූවරයා බුදුහාමුදුරෝ කාටද ශාස්ත්‍රූවරයා උනේ දේවමනුස්සානං දේව් මිනිසුන්ටයි පින්නතුනේ දේව් මිනිසුන්ට ශාස්ත්‍රූවරයා වූ බුදුහාමුදුරෝ උන්වහන්සේට සත්තා කියලා කියන්නේ දිත්ත
दित्तदम्मिक सांपरायिक परमात्ते हे यतारहं अनुशास तीति सत्था दित्तदम्मिक एक यानी दक्षिण लोक है एक यानी मिलो है दित्तदम्म सुवकील क्या निकाय मुकाद्द मिलो है सेप क्या निकाय दित्तदम्मिक मिलो है पिली बांधव है සම්ප්‍රායික කියන්නේ පරලුව ගැන එහෙනම් බුදුරජාණන් වහන්සේ දිත්ත ධම්ම මෙලව වශයෙන් සම්ප්‍රායික පරලෝ වශයෙන් විතරක් නෙමෙයි පරමත්තේ යතරං ඒ කියන්නේ නිවන මෙන්න මේ ස්ථාන තුන පිළිබඳව මොකක්ද ස්ථාන තුන මෙලව පරලෝ සහ නිවන යන ස්ථාන තුන පිළිබඳවම නැත්තම් මේ අවස්ථා තුන පිළිබඳව අපට අනුශාසනා කළ බැවින් අනුශාසිතීති අනුශාසනා කළ බැවින් බුදුහාමුදුර හඳුන්වනෝ සත්තා ශාස්ත්‍රූරයන්න් වහන්සේ එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුශාසනා කළේ මෙලොව වශයෙන් පරලොව වශයෙන් සහ නිවන වශයෙන් එතකොට මෙලොව ජීවිතය සාර්ථක කරගන්න පරලොව ජීවිතය සාර්ථක කරගන්න එතනින් නොනැවති ආධ්‍යාත්මිකව දියුණු වෙයි නිර්වාණය සාක්ෂාත් කරගන්න ඒක තමයි බුද්ධ අනුශාසනාව ඒ අනුශාසනාව ඒකට අවශ්‍ය දෙය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සබ්බ පාපස්සාකරණං පව් වැඩ කරන්න එපා කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න පව් නොකරන්න කුසල් වඩන්න පව් නොකරන්න කියලා පින් කරන්න නෙමෙයි කිව්වේ මොකද්ද කිව්වේ කුසල් වඩන්න අන්න බලන්න මොකද කුසලතාවය තමයි නිවනට හේතු වෙන්නේ ඒකයි මේ කියන්නේ එහෙනම් පව් කරන්න එපා කුසල් වඩන්න කුසලස්ස උපසම්පදා එතකොට ඒකට ඕන වෙන්නේ මොකද්ද සචිත්ත පරියෝදපණං හිත මනාව හික්මවා ගැනීම බුදුදහම යනු හිත දිනීමේ වැඩපිළිවෙලක් අන් කිසිවක් නෙවෙයි බුදුහාමුදුරෝ ළඟට දැන් සාරාසංග කල්පලක්ෂයක් පාරමී පිරුවේ මොකෙන්ද හිතින් හිතත් එක්ක තමයි මේ සටන තියෙන්නේ ඊළඟට අවසානයේ බුද්ධත්වයේ සඳහා බෝමැඩ වැඩ සිටියා. උන්වහන්සේ ළඟට ආවා දසමාර සේනාවක්. කවුද? කාමයේ අරතිය සාපිපාස මොනවද මේ කෙලෙස්? එහෙනම් සටන කලේ කවුරු එක්කද? හිත එක්ක. හිත තුල තමයි මේ ක්ලේශයන් වැඩෙන්නේ. තණ්හා රති රග මාර දෝරු කවුද? ක්ලේශයන්. තණ්හාවයි රතියයි රාගයයි එහෙනම් අපිට පේනවා හිත දිනන වැඩපිළිවෙලක් තමයි බුදුදහම කියන්නේ සචිත්ත පරියෝදපණං හිත මනාකොට හික්මවා ගන්න හිත හික්ම වීම තුල තමයි හිත තුල පාලනයක් ඇති කරගෙන කෙලෙස් අවම කරගෙන කුසලතා වර්ධනය කරගෙන ආධ්‍යාත්මික දියුණුව ඒ තුලින් ගොඩනගාගෙන නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්තම් බෑ බලන්න කොයිතරම් ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ කාටවත් නොතේරෙන දෙයක්ද නැහැ හොඳට වටහා ගන්න පුළුවන් දෙයක් මේ ඒ සඳහා උන්වහන්සේ පැහැදිලි කරනවා දිත්ත ධම්මික මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න ඉස්සෙල්ලා එතකොට මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය කරන අපිට එක පැත්තකින් අපි ලෞකික ජීවිතය කියලා කියනවා तोड़ लौकिक जीवित मनोदती अभी शरीर तीयन इतकोट रूपे मे रूपेट तीयन एक तव इंदुरा मेटिक उत्तमीनो पंच उपादान स्कंद पंच उपादान स्कंद मनोद रूप वेदना संज्ञा संकार विज्ञान मे पहा रूप वेदना संज्ञा संकार विज्ञान එතකොට පින්නතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගත්තාම රූපය පැත්තකට ගන්න
වෙනස්සෙන නිසා තමයි මේකට රූපයක් කියලා කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙනවා ඊළඟට තියෙනවා තව හතරක් මොනවද වේදනා සංඥා සංකාර විඥාන හතරයි දැන් පින්නතුනි එහෙම නැත්තම් මේ වේදනා සංඥා සංකාර කියන එකට චේතනා කියලාත් කියනවා චේතනා සංකාර කියන එකට චේතනා ඊළඟට තවත් තැනක තියෙනවා මානසිකාර කියලා එකක් මෙනෙහි කිරීම එතකොට අපට පැහැදිලි වෙනවා මොන විදියට විස්තර කරලා කීප තැනක තිබුණත් බැලුවහම මේ පංච උපාදානස්කන්ධය ගැනම තමයි මේ කියන්නේ එතකොට පංච උපාදානස්කන්ධයේ තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ තමයි තියෙන්නේ ඉඳුරන් දැන් වේදනා සංඥා සංකාර විඥාන කියන හතර පින්නතුනි මොනවද නාම ඒව අල්ලන්න බෑනේ දකින්න බෑනේ ඒව දැනෙන දේවල්නේ වේදනාව දැනෙන දෙයක් සංඥාව දැනෙන දෙයක් සංකාර සිතේ පහළවන දෙයක් විඥාණය කියන්නේ එහෙන් එන චුතිසිතනේ ගිය භවයෙන් එන ඒකනේ විඥාණය කියන්නේ ගණ්ඩබ්බ කියලා කියන්නේ ගිය භවයෙන් එනවා කියලා කිව්වට පේන්නේ නැහැ මේක නිකන් අපි වටහා ගන්න එහෙම කියන්නේ එතකොට විඥාන දැන් මේ හතරම නාමනේ රූපය පේනවා නේ නමුත් පින්නතුනි වේදනා සංඥා සංකාර විඥාන පේන්නේ නැහැ ඊළඟට ශරීරයේ තියෙන මොනවද ඉඳුරන් ඇස කන නාසය දිව ශරීර ඒවත් රූප ඊළඟට ඒවට ග්‍රහණය කරගන්න මොනවද ඇසට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස ශරීරයට පහස මනසට සිතුවිලි අරමුණු එතකොට බලන්න පින්නතුනි ජීවත් වෙනවයි කියලා කියන්නේ එහෙනම් මොකද්ද ඔය ටික කරන එක නෙමෙයිද දැන් අපි ජීවත් වෙනවයි කියන්නේ මොකද්ද ඇසෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා දිවෙන් රස බලනවා ශරීරයෙන් පහස ලබනවා මනසින් සිතුවිලි ගන්නවා මොනතරතරමින් ජීවත් වුණත් ධනය වස්තුව පිරිවර විලමුදල් හරක බාන මේ මොන දේ තිබිලා මොන ආහාර පාන කෑවත් අපි කවුරුත් කරන්නේ මොකද්ද එකම දේ නෙමෙයිද කවුරුත් කරන්නේ එකම දේනේ මොනවද එකම දේ ඇසෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා දැන් අපි කියනවා අපි මේ අහවල් රැකියාව කරනවා අපි අහවල් ගේ හදනවා අපිට මෙච්චර වතු පිටි තියෙනවා අපි විනෝද වෙනවා අපි උත්සවයක් කරනවා අපි දැන් මේව කරා කියලා බැලුවහම කළා තියෙන්නේ මොකද්ද අර පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කර ගැනීම පමණයි අපි කියනවා අපි gedara තමයි අද කෑම හදන්නේ ඊළඟ දවසේ කියනවා අපි අද පිටින් කෑම කන්නේ අපි අද හොඳ හොටෙල් එකකින් කනවා ලොකු බිලක් ගෙවනවා දැන් ගෙවලා දෙකේදීම මොකද්ද කරේ? gedara indiddit kare kema kaya eka hotel ehekata gihilla karannit kema kane eka tamai. eka poddan nan wenas. ilangata rasa wenas. habai kalla tiyenne etanat rasa balanika vitarai. nan wenas. me kema wala nan dala tiyena. singhala nan wenoda english nan dala tiyena. itin kalla tiyenne habai kane eka tamai. balanna pinnathuni kohoma kala එහෙනම් අපි කවුරුත් කළා තියෙන්නේ එකක් හැබැයි අපි මනසින් කියනවා gedara වගේ නෙවෙයි අම්මෝ හරි රසයි ඒ වගේමයි අනේ ගාන අන්න බලන්න අපි මේකට මේ අර්ථකථනයක් දෙනවා
හැබැයි අපි කළා තියෙන්නේ එකක්. එහෙනම් ජීවත් වෙනවයි කියලා කියන්නේ අපි කවුරුත් මොනවද කළා තියෙන්නේ? පංචේන්ද්‍රයන්ගෙන් පංච කාම වස්තුන් ග්‍රහණය කරගන්න එක පමණයි පින්නතුනි. ඕක තමයි. අපි විවිධ ඇඳුම් ಜಾති ගන්නවා. මං ගත් එක ඔයාගේ එක වගේ නෙමෙයි. ඒක හරි මිලයි. ඒක මෙහෙ එකක් නෙමෙයි. ඒක මං ඉන්දියාවෙන් ගෙනාවේ. එහෙම නැත්නම් වෙනින් රටකින් ගෙනාව යුරෝපා රටකින් ගෙනාවේ කියලා. හැබැයි බැලුවහම මොන ඇඳුමත් එකයි ඉතින්. වැඩියෙන් සල්ලි දීලා ගත්තයි කියලා ඒක දිරන්නේ නැද්ද? ඒක වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. මේ එහෙනම් මේ මොකද්ද මේ තියෙන්නේ? මනසේ ප්‍රශ්නයක් නෙවෙයිද? මනසනේ මේ ගැටලුව තියෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මනස දිනන වැඩපිළිවෙලක්. මේ උස් පහත් බව, මේ තණ්හාව, මේ ආශාව, මේ අවිද්‍යාව, මේ සීරම මේ මනසත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එහෙනම් පින්නතුනි, දිත්ත ධම්මසුක බුදුහාමුදුරුවෝ මෙලොවසප ලබන්න එපා කියලා කියලා නැහැ. සම්ප්‍රායික සුක පරලොවසප ලබන්න එපා කියලා කියලා නැහැ. හැබැයි සමහර විටනෝ බුදුදහම දේශනා කළ තින් පරලොවට පමණයි කියලා. සම්පූර්ණ වැරදි. මෙලොවක් නැතෝ කොහේද පරලොවක්? එහෙනම් පරලොව සඳහා මෙලොව බිලි දෙන්න එපා. ඉස්සෙල්ලා මෙලොව දියුණු කරගන්න. මෙලොව දැහැමි වෙන්න. මෙලොව යහපත් කරගන්න. මෙලොව දියුණු කරගන්නවා කියලා කියන්නේ එහෙනම් මොන අංශෙන්ද අපි දියුණු වෙන්න ඕන? එක, ආර්ථික අංශෙන් දියුණු වෙන්න. ඒක අවශ්‍යයිනේ. දෙක, ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න ඕන. ආර්ථික වශයෙන් දියුණු වෙන්න ඕන, ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න ඕන. තුන, සෞඛ්‍ය වශයෙන් දියුණු වෙන්න ඕන. ඔය තුනනේ තියෙන්නේ. ආර්ථික, ආධ්‍යාත්මික. ආධ්‍යාත්මික පැත්තර තමයි අධ්‍යාපනය වේවා, දැනුම වේවා, නුවණ වේවා, ප්‍රඥාව වේවා, අවබෝධය වේවා, ආධ්‍යාත්මික පැත්තේ. එහෙනම් පින්නතුනි, ඔන්න මෙලොව සැප ලබා ගන්න. ඒකට දීර්ඝ විස්තරයක්. සිගාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පත්තකම්ම සූත්‍රය, සත්තභරියා සූත්‍රය, පරාභව සූත්‍රය, කර්මීයමෙත්ත සූත්‍රය, මංගල සූත්‍රය, සූත්‍ර තියෙනවා කෙලවරක් නැතුව. මේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න පින්නතුනි. ආර්ථිකය ගොඩනගාගෙන, ඒව ආරක්ෂා කරගෙන, ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන, ඊළඟට ජීවිතය යහතින් ගෙවන්න එක පැත්ත. අනිත් පැත්තෙන් ආගමික පැත්ත පෝෂණය කරගන්න ජීවිතේ. නැත්තම් වැඩක් නෑ. ඇයි? කොච්චර හරි හම්බ කළත්, ධන ධාන්‍ය ගොඩ ගහගත්තත්, වතු පිට යාන වාහන තිබුණත්, මැරෙන දවසට අබමල් රේණුවක දෙයක් ගෙනියන්න බෑ. කැමති වුණත් අකමැති වුණත්, දැනගත්තත් නොදැනගත්තත්, ඇත්ත ඒකයි. දාලා යන්න වෙනවා, වෙනවම තමයි. ඒකයි කොච්චර බදාගෙන හිතෙන් හිටියත් එකක්වත් අරගෙන යන්න බෑ. මේක තමයි යථාර්ථය. ඒ නිසා පින්නතුනි, මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. ඔන්න බලන්න බුදුහාමුදුරුවන්ට සාස්ෘ සත්තා කියන්නේ ඒකයි. එතකොට මෙලොව ජීවිතය සාර්ථක කරගන්න අනුශාසනා කොච්චර තියෙනවද සූත්‍රගත දහම තුල? අපිට මේ අද දවසේම කියන්න පුළුවන් මෙලොවට අදාළ දේ මේ සූත්‍ර ආශ්‍රයෙන් පින්නතුනි. අද දවසේම කතා කරන්න පුළුවන් මේ සූත්‍ර ආශ්‍රයෙන් කොයි තරම් දේශනාවක් කළ තිනොද මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න. කීයෙන් කී දෙනාද ඒ අපේ ජීවිතයට එකතු කරගන්නේ? ඒකයි ස්වභාවය. දෙක, සම්ප්‍රායික සුඛ පරලෝ සැප. එතකොට මෙලොවදී තමයි පරලෝ කොට නගා ගන්න ඕන. පරලෝ ගිහිල්ලා නෙවෙයිනේ පරලෝ කොට නගා ගන්න ඕන. මෙලොවදීම තමයි පරලෝ කොට නගා ගන්න ඕන. එතකොට මෙලොවදී පින්නතුනි පරලෝ කොට නගා ගන්න අදාළ වෙන කාරණා රාශියක් දේශනා කරන ওই සූත්‍රවලම. ඒ තමයි බලන්න පින්නතුනි ශ්‍රද්ධා. අන්න පරලෝට ඕන වෙන එකක් මෙලොවදී කොට නගා ගන්න ඕන. ශ්‍රද්ධාව. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? සද්ධාව කියන්නේ තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා පැහැදීම. තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා පැහැදීම. අන්නේ පැහැදීම කොටස් දෙකකට බෙදෙනවා. එකක් අමෝලික සද්ධානික ආකාරවතිස. අමෝලික සද්ධා කියල කියන්නේ පදනමක් නැති පැහැදීම. පැහැදිලා තියෙනව වැඩක් නෑ. යන්නේ පින් කරන්න එන්නේ පව් කරගෙන.
අන්න ඒක තමයි එතන ශ්‍රද්ධාවෙන් වැඩක් නැහැ. අපි ඒකට විවහාර භාෂාවේ කියනවා මෝඩ ශ්‍රද්ධාව කියලා. නේ? ඒ ශ්‍රද්ධාව තිබුණ නිවන් දකින්න බෑ. එහෙනම් මොන ශ්‍රද්ධාවද අපට ඕන? ආකාරවති ශ්‍රද්ධා. ආකාරවති ශ්‍රද්ධා කියලා කියන්නේ ප්‍රඥා ගෝචර විචාරපූර්වක පැහැදීම. ඒක තමයි අවශ්‍ය. ප්‍රඥාව මුසු ශ්‍රද්ධාවයි අපිට ඕන. දැන් එහෙම පැහැදුණු කෙනා ආයි ජීවිතේට වෙනස් වෙන්නේ නැහැ. දැන් මගදී එනින් ආගම් වලට ගන්න පුළුවන් ද ආකාරවති ශ්‍රද්ධාව තියෙන කෙනා? බෑ. කිසි කෙනෙකුට ගන්න බෑ. අර අමෝලිකා ශ්‍රද්ධාව තියෙන එක්කෙනා ඕන වෙලාවක ගන්න පුළුවන් ටකරන් කොලයක් දීලා පිටි පැකට් එකක් දීලා. එහෙම තමයි ඔය වෙන ආගම් වලට ගන්නෙ. ආන්නේ අර මෝඩ ශ්‍රද්ධාව තියෙන අය. අවබෝධයක් නැහැ. හැබැයි ආකාරවති ශ්‍රද්ධාව තියෙන එක්කෙනා ආයේ ජීවිතාන්තය නෙමෙයි භවයේ කවදාවත් මිත්‍යා දෘෂ්ටිකේ කරන්න බෑ පින්නතුනේ. ඒකයි ස්වභාවය. එහෙනම් සම්ම්‍යදෘෂ්ටික මිනිසෙක් බවට පත් වෙනවා මේ ආකාරවති ශ්‍රද්ධාවෙන්. ඒක තමයි අපට අවශ්‍ය. ඒ නිසා තුනුරුවන් කෙරෙහි අවබෝධාත්මක පැහැදීම. තුනුරුවන් කෙරෙහි අවබෝධය ලබන්න නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අපි දැනගෙන තියෙන්න ඕන. බුදු ගුණ 9, දහම් ගුණ 6, සංඝ ගුණ 9. මේවා වෙන් කරගන්න, මේවයි තේරුම දල වශයෙන් කියාගන්න, අන්න ඒව මුල් කරගෙන ඒ ගුණ තුල ජීවත් වෙමින් හැසිරෙමින් ඒවා අපේ ජීවිතයට දෙකතු කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒක නිසානේ අනුස්සති භාවනා 10ක් තියෙනෝනේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති ආදී වශයෙන්. එතකොට බුද්ධානුස්සති වඩන්න බෑනේ බුදු ගුණ දන්නේ නැතුව. ධම්මානුස්සති වඩන්න බෑ දහම් ගුණ දන්නේ නැතුව. සංඝානුස්සති වඩන්න බෑ සංඝ ගුණ දන්නේ නැතුව. ඒ නිසා පින්නතුනි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දැන අපි අවබෝධයෙන් තමයි මේ පැහැදීම ඇති කරගන්නේ. ආයි කවදාවත් ඒ පුද්ගලයා වෙනස් වෙන්නේ නැහැ පින්නතුනි. අන්න ඒකයි අවශ්‍ය අපිට භාවනා කරන්න. ඒ නිසා සැබෑ ශ්‍රද්ධාවන්තයා තුල මේ ගුණ 24 අවබෝධයක් ඇතිව කටයුතු කරන කෙනෙක්. ඒ ගුණ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන කෙනෙක්. එහෙනම් බලන්න බුදුහාමුදුරන්ට සත්තා කියලා කියන්නේ මොකද්ද? පරලොවටත් අදාළ දේශනා උන්වහන්සේ පැවැත් වූ අනුශාසනා කළා මඟ පෙන්වුවා. එතකොට ශ්‍රද්ධා. ඊළඟට සිල්වත් වෙන්න කොහෙදද මෙලොවදී? පරලොව ගිහිල්ලා නෙවෙයි. මෙලොවදී සිල්වත් වෙන්න පරලොවට යහපතක් වෙන්න. පරලොවට යහපතක් වෙන්න. එතකොට පින්නතුනි සීලය කියන්නේ මොකද්ද? කය වචනේ සංවර කර ගැනීම. ඒක තමයි මූලික විග්‍රහය. කාය වාචානං සමෝදානං සීලං. කය වචනේ සංවර කර ගැනීම සීලය. හැබැයි පින්නතුනි ඒක ප්‍රාථමික අර්ථයයි. විසුද්ධි මාර්ගයට ගියාම සීලේ කාණ්ඩ ගොඩාක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ සීල, සමාධි, ප්‍රඥා කාණ්ඩ තුන වෙන් කළා. සීලයට ගියාම සීලය ප්‍රභේද තියෙනව කෙලවරක් නැතුව. දල වශයෙන් ඕනම සිල්පදයක් ගත්තොත් මන් නිතරම කියලා දෙනවා, ඕනම සිල්පදයක් ගත්තොත් ඒ සිල්පදය තුල සිල්පද දෙකක් තියෙනවා. ඕනම සිල්පදයක උදාහරණයක් ගන්න. දැන් අපි පන්සිල්වල තේරුම ඇහුවොත් ඕනම කෙනෙක් පොඩි ළමයෙකුෙන් ඇහුවත්, තරුණ කෙනෙකුෙන් ඇහුවත්, වැඩිහිටියෙකුෙන් ඇහුවත් කියන්නේ මොකද්ද? සතුන් මැරීමෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, කාමිත්‍යාචාරයෙන් වළකිනවා, මුසාවෙන් වළකිනවා, සුරාවෙන් වළකිනවා. පොඩි දරුවා කියන්නේත් ඕක, තරුණ කියන්නේත් ඕක, වැඩිහිටියෝ කියන්නේත් ඔය තේරුමමයි. ඒ කියන්නේ තාම අපි පොඩි ළමයෙක් වගේ තමයි ඉන්නේ කියන එකයි මේ කියන්නේ. අපි ඉහට යන්නේ නැහැ. පින්නතුනේ අපි ඔය කියන්නේ සිල්පදයක භාගයක තේරුම විතරයි. ඒකයි ස්වභාවය. සිල්පදයක් ගන්න උදාහරණයක් වශයෙන් පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාම. අන්න බලන්න. අපි ඔය කියන තේරුමට අදාළ වෙන්නේ පාණාති පාතා වේරමණී ළඟට විතරයි. සික්ඛාපදං සමාදියාම කියන කොටසේ තේරුම කියන්නේ නැහැ. එතකොට පාණාති පාතා වේරමණී කියලා කිව්වහම සතුන් මෙරිමින් වළකිනවා. ତොර සතුන් මෙරිමින් වළකිලා ඉන්නවා. ඉන් එහාට යන්නේ. ඒකයි මා කිව්වේ ඕනම සිල්පදයක සිල්පද දෙකක් තියෙනවා. අපි කියන්නේ ප්‍රාථමික අර්ථය විතරයි, මූලික අර්ථය විතරයි ඒ වැලකීම. වැලකීම හොඳයි. වැලකින්න තුන් එහාට යන්න බෑ. හැබැයි වැලකිලා විතරක් බෑ.
එතකොට වැලකීමට අදාළ වන්නේ මොන සීලයද? වාරිත්‍ර සීලය. අන්න. එතන තියෙන්නේ වාරිත්‍ර සීලය විතරයි. සික්ඛාපදං සමාදියාමි කියන්නේ ආන්න එතන තමයි චාරිත්‍ර සීලය තියෙන්නේ පින්නතුනේ. එහෙනම් වාරිත්‍රය කියන්නේ වැලකුණා, චාරිත්‍රය කියන්නේ ඉටු කළා. දැන් අපි සිරිත්‍රිත් කියන්නේ. විරිත් කියන්නේ වැලකී යුතු දේ. සිරිත් කියන්නේ කළ යුතු දේ. එහෙනම් ඔය සිල්පද දෙකම මේ ඕනම ශික්ෂාපදයක ඇතුළත්. එතකොට පානාතිපාතා වේරමණී කියන ළඟට එන්නේ වාරිත්‍ර සීලය වැලකීම. වේරමණී විරමණය. සික්ඛාපදං සමාදියාමි කියන්නේ කළ යුත්ත. අන්න එතනයි කළ යුත්ත තියෙන්නේ. එතකොට ඕනම ශික්ෂාපදයක වැලකීම අදාළ වන්නේ එක්කෝ කයට එක්කෝ වචනයට. ඒක නිසානේ කාය වාචානං සමෝදානං සීලං කිව්වේ. ඕනම ශික්ෂාපදයක් ගත්තොත් වාරිත්‍රය අයිති වෙන්නේ එක්කෝ කයට එක්කෝ වචනයට. එන් එහාට යන්නේ නැහැ. දෙවනි කොටසය චාරිත්‍රය අදාළ වන්නේ එක එල්ලේම මනසටයි. එහෙනම් සීලෙන් තොරව නිවන් දකින්න බෑ කිව්වේ ඒකයි. කවුරු හරි කියනවා නම් සීල් රකින්න ඕනේ නැහැ කියලා. එයා කිසි අවබෝධයක් ඇති කෙනෙක් නෙමෙයි. සීලය නැතුව නිවන් දකින්න බෑ. මොකද සීලය ඉස්සෙල්ල වළක්වලා කය වචන සංවර කළා, පස්සේ හිත සංවර කළා, හිත දියුණු කරනවා. බලන්න කොහොමද වෙන්නේ කියලා. පානාතිපාතා වේරමණී පණ ඇති සතුන් ඝාතනයෙන් වෙන් වෙනවා. ඔන්න වෙන් වුණා. ඒක මොහොකටද අදාළ වෙන්නේ? කයට. ප්‍රාණඝාතේ කයටනේ. කයට අදාළයි. ප්‍රාණඝාතේ නැත්තුනහම මොකද වෙන්නේ? අනිත් අයට බයෙන් හා සැකෙන්තරෝ ජීවත් වෙන්න පුළුවන් නේ. මානව අයිතිවාසිකම ආරක්ෂා කරලා දෙනවා. පින්නතුනේ ප්‍රාණඝාතයෙන් ඈත්තුණු කෙනා තුළ තියෙන්න ඕන ඊළඟට ඇතිවිය යුතු චාරිත්‍රය තමයි ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණධර්ම ටික අපි තුල තියෙන්න ඕන. ඒ වැති වෙන්න ඕන මනසේ. මොනවද? ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණධර්ම තමයි මෛත්‍රිය, කරුණාව, දයාව, ලිංගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව. ඒව කොහෙද ඇති වෙන්න ඕන? සිතේ. අන්න චාරිත්‍රය. අන්න ඒ ටික තමයි අපි තුල ඇති වෙන්න ඕන පින්නතුනේ. ඒක තමයි කියන්නේ සිල්වත් වුණාම මෙලොවත් යහපත් වෙනවා වගේම පරලොවත් යහපත්. ආධ්‍යාත්මික වර්ධනයක් ඇති වෙනවා වගේම පරලෝ ජීවිතයේ සංවර්ධනය වෙනවා, සුගතිගාමී වෙනවා වගේම නිර්වාණය සාක්ෂාත් කරගන්නත් පුළුවන් වෙනවා. අන්න බලන්න. එතකොට මෙලොවට අනුශාසනා කළා, පරලොවට අනුශාසනා කළා, බුදුහාමුදුරු නිවනට අනුශාසනා කළා. අන්න සත්තහ කියන්නේ ඒකයි බුදුහාමුදුරන්ට. දැන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න ඕන කෙනෙක් අපි හිතමු. හැබැයි වැළකුණු හැම කෙනා තුළම මෛත්‍රිය තියෙනවද? ඒ කියන්නේ සිල්පදේ පළවෙනි කොටස ආරක්ෂා කළා කිය පළියට අපි සිල් රැක්ක වෙනවද? නැහනේ. දැන් අපි හිරකාරයෙක් ගන්න. මිනී මරපු පුද්ගලයෙ කිරේට දානවා. දැන් එයා මිනී මරන්න විදියක් නැහැ. බලෙන් සිල් රැක්කවල තියෙන්නේ. හැබැයි සිල් රැකලා තියෙන මොන කොටසද? පළවෙනි කොටස විතරයි. පළවෙනි කොටස විතරයි. ආයෙ එළියට දැම්ම ගමන් මොකද කරන්නේ? ආයෙ මිනී මරනවා. ඇයි ඒ? දෙවෙනි කොටස නැහැ. මෛත්‍රිය කරුණාව නැහැ. එහෙනම් පින්නතුනි අපි පළවෙනි කොටස විතරක් රැක්කොත් අපි හිරකාරය වෙනවද නැද්ද? මොකද අපි තුල මෛත්‍රියක්, කරුණාවක්, දයාවක්, ලිංගතුකමක්, පරිහිතකාමී බවක් නැහැ. කියන්නේ නම් මං සිල් රකින්නවා. නමුත් පින්නතුනි ඒක සීලයක් රැකෙන්න. ඒක නිසා තමයි අපි හැමදාම එකතන ඉන්නේ මේ. එතනින් එහාට අපි යන්නේ නැහැ. ඒ නිසා අපි එතනින් එහාට යන්න නම් අනිවාර්යයෙන්ම චාරිත්‍රය කියන කොටස තියෙන්න ඕන. චාරිත්‍ර සීලය. නැත්තම් බෑ. තව අපි සිල්පදයක් ගන්න. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී මොකද්ද? සොරකම් කිරීමෙන් වැළකුණා. මොකෙන්ද වැළකීලා තියෙන්නේ? කායික වරදකින් වැළකුණා. කායික වරදකින් වැළකීලා ඉන්නවා. සොරකම් කරන්නේ නැහැ. හොඳයි. අනිත් අයගේ නිශ්චල හා චංචල දේපල ඒ නිසා ආරක්ෂා වෙනවද නැද්ද? ආරක්ෂා වෙනෝනි හොරකම් කරන්නේ නැත්තම්. හැබැයි බලන්න සොරකම් කරන්නේ නැහැ. හැබැයි මිනිස්සෙකුට ජීවිතේට තෙල් බිඳක්, නූල් පොටක්, බත් මිටක් දෙන්නේ නැහැ. දැන් සීලය සම්පූර්ණද?
එහෙනම් මොකද්ද වෙන්න ඕන පින්නතුනි සොරකමින් ඈත් වෙනවා වගේම සොරකමින් ඈත් වීම වාරිත්‍රය චාරිත්‍රය ක්‍රියාත්මක කරන්න ඕනේ මොකද්ද පරිත්‍යාගශීලීත්වය පරිත්‍යාගශීලීත්වය කොහෙද ඇති වෙන්න ඕන සිතේ අන්න බලන්න හැම සිල් පදයක්ම ගත්තොත් පින්නතුනි වාරිත්‍රය චාරිත්‍රය කියලා දෙකක් තියෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ යෝකට ශ්‍රද්ධාවෙන් සීලයට යන්න ඊළඟට ත්‍යාග ගුණය ඇති කරගන්න ඒ තුලින් පුළුවන් අපිට ප්‍රඥාවට යන්න ඔන්න බලන්න පරලොවට නිවනට අනුශාසනා කළා උන්වහන්සේ ඒකයි පැහැදිලි කරන්නේ මොකද්ද බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්ත අනිත්‍යයට තව අවබෝධ කරලා දුන්නා තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති උන්වහන්සේ දුකින් අත් මිදුණා ලෝකයා දුකින් අත් මිදෙව්වා බලන්න දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති උන්වහන්සේ දමණය වුණා ලෝකයක් දමණය කළා බලන්න සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති උන්වහන්සේ සැනසුණා අනිත්‍යයත් සැනසුවා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති උන්වහන්සේ පිරිනිවීමට වැඩම කළා අනිත්‍යයක් පිරිනිවීමට මඟ පෙන්වුව පින්වතුනි බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ සත්තා කියලා දේශනා කළේ දිත්ත ධම්මික සම්පරායික පරමත්තේහි යතරහං අනුශාසිතීති සත්තා බුදුරජාණන් වහන්සේ පින්වතුනි අන්න ඒකයි උන්වහන්සේට සත්තා කියලා කියන්නේ බලන්න මෙලොවට අදාළ දේ පරලොවට අදාළ දේ සහ නිවනට අදාළ දේ නිවන් මඟ යන්න එය සීල සමාධි ප්‍රඥාවලින් පැහැදිලි කළා සීලෙන් සමාධියට යන්න සමාධියෙන් ප්‍රඥාවට යන්න මේක තමයි බුද්ධ අනුශාසනාව ඒ නිසා පින්වතුනි මේක දීර්ඝ දේශනාවක් අපිට එච්චර වෙලාව නැහැ මේ දේශනාව පවත්වාගෙන යන්න ඉතින් ඒ නිසා අපේ ජීවිතය තුළ බුදුහාමුදුරන්ගේ සත්තා ගුණය තුල අපි ජීවත් වෙනවා නම් අපි මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් ජීවිතේ සාර්ථක කරගන්න ගමන් නිවනට අදාළ කරුණුත් අපේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය වඩා සාර්ථකව ගත කරලා අවසන අමා මහ නිවනින් සැනසෙන්නයි අපි ප්‍රාර්ථනා කරන්න ඕන. පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ මා මුලිනුත් පැහැදිලි කළා වැලිගම පොල්වත්තේ චානුර නිවසේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි කුසුම් සෙනරත් මහත්මිය ඒ වගේම දුවදරුව කවුරුත් එකතු වෙලා අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා බෞද්ධයා මාධ්‍ය ජාලයේ ඔස්සේ තුන්වන ධර්මදේශනාව තමයි මේ සිද්ධ කරන්නේ මේට කලිනුත් ධර්මදේශනා මහා සංඝරත්නයේ වැඩම කරලා අපේ කල්යාණ මිත්‍ර ආම්දුරන් වහන්සේලා උන්වහන්සේලා වැඩම කරලා මේ ධර්මදේශනා පැවැත්තුවා ඉතින් මා මුලිනුත් මතක් කළා සම්භාවනීය ලෙස ගෞරවනීය ලෙස සමාජයේ නමක් දිනාගෙන හිටපු දැනුත් ඉන්න කටයුතු කරන පිරිසක් මේ පිරිස ඒ නිසා අද බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරන්න මිය ගිය අයට විශේෂයෙන්ම මීට වසර දෙකකට පෙර මිය ගිය විස්ත්‍රාමික විවාහ උපැන්න මරණ රජිස්ටා චන්ද්‍රසිරි වීරමන් මහත්මයා එතුමා තමයි කුසුම් සෙනරත් මහත්මියගේ ආදරබර ස්වාමි පුරුෂයා ඉතින් එතුමාට පින් දෙන්න තමයි මේ පින්කම විශේෂයෙන්ම කරන්නේ ඊට අමතරව දෙපාර්ශවයේ දෙමව්පියන් මේ වෙලාව විශ්හිපත් කරනවා නෝනගේ පැත්තෙනොයි මහත්තයාගේ පැත්තෙනොයි දෙපාර්ශවෙම දේවසිරි වීරමන් රාලහාමි හා එම මැතිනියටත් හක්මන ලාල්පේ ජී සේදර සෙනරත් රාලහාමි හා එම මැතිනියටත් අකුරැස්සේ කිතුල්ලි අධේවිසෝ බන්දුමති දිසානායක මැතිනියට අප හිතවත් දිසානායක මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන්ගේ ආදරබර මෑණියන් ඒ වගේම ගාල්ල කරාපිටියේ විසූ කිත්සිරි කරුණානායක මහතා මේ ආදරබර ස්වාමි පුත්‍රයා ප්‍රමුඛ සියලු දෙනාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ සිද්ධ කරගත් ධර්ම දානමය පින්කමේ ආනිසංස බලයෙන්
මේ නම් සඳහන් කළ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා ඒ අය සුඛිත මුදිත වේවා අවසන අමා මහ නිවණින් සැනසේවා කියලා සාදු කියලා. ඒ වගේම සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන විදේශගතව වාසය කරන රංගිකා වීරමන් දියණියට නුවන් වීරමන් චානක වීරමන් යන පුතුන් දෙදෙනාට ගයාන් කරුණානායක බෑනනුවන්ට නිෂාදී ජයවික්‍රම හා ඩිලානී නුවන්තිකා ලේලීවරුන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි ලකිඳු මනින්දු දින්තරු සේහා තිනුලි සහ තිවේත් මුණුබුරු මිනිබිරියන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජයසේන අබේවික්‍රම මහතා ඇතුළු වීරමන් පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට ඒ වගේම දුව දරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. හක්මන ලාල්පේ සේදර සෙනරත් පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට දුව දරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටත් ඒ වගේම අද දායකත්වයේ දරන විශ්‍රාමික විදුහල්පති කුසුම් සිනරත් මහත්මියට නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි කොවිඩ්-19 වසංගතයෙන් රට බේරා ගැනීමට උපරිම කැපවීම කළ ජනාධිපතිතුමා හමුදාපතිතුමා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු උත්තම ගණයේ මහත්ම මහත්මීන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර දේශක ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කරනවා. ඊට අමතරව මේ පින්වතුන් සියලු දෙනා සම්බන්ධ වෙච්ච අතහිත දුන්න මේ බණපදය ශ්‍රවණය කර ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම යහපත ශාන්තියම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත්තිය උදා වේවා. ඒ වගේම සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා අමා මහ නිවනම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ විසු බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම කුසලදම් මහා සාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කරන අතර අපවත් වී වදාළ සීලම මහා සංඝරත්නයටත් රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් මේ පින් අත්පත් වේවා, සුඛිත මුදිත වේවා, නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කර සීලු දිනාටම මිලව යහපත වේවා, පරලෝ සුගතිය වේවා, අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදෙවත්නි සතර අමා රසයෙන් රසවත් වූ අමා ශ්‍රී සද්ධර්මයෙන් දෙසවන් සනහලමින් එම උතුම් ධර්මදේශනා පවත්වන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ දෙහිවල රූපසිංහ මාවතේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මෙවැනි අති උතුම් ලෝක ශාසනික මෙහෙවරයන්හි තව චිරාත් කාලයක් හැසිරෙන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිර ජීවණයම සැලසේවායි අපි සියලු දෙනා සාදු නාද පවත්වමින් නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමු.